පස්සල දේශපාලන ලෝකෙ සහ දේශපාලන සමාජය තුල එක එක ආන්දෝලනාත්මක සිද්ධි වෛරල් කරවනවා විශේෂයෙන්ම අපි දැක්ක මේ දවස්වල අපේ සමාජවාදී සහෝදරයෝ ටික ඉතිහාසය අපේ නාමල් බේබිලා ටික ඉතිහාසය ඔය මේ සජිත්ලා ඔය කට්ටි එක එක දේවල් වෛරල් කරනවා මේ දවස්වල මිනිස්සු හිත දිනා ගන්න විශේෂයෙන්ම අපි එකින් එකට කතා කරමු नामल राजपक्ष गिवा गिवाड़ी आतल मेदास पाक्षिक अंट मे मम्म मेहमें मेहमें अटोने दुपदी अवीला काला बीला दुपदी आतल पुड़वा नायक ये दुपद मनुष्य दीवन के रुप संवर्धित नटक संवर्धने वेमीन पादी नटक ने දිනුකම පිටු දැකලා දිනු වෙච්ච රටක් හදන්න පුළුවන් නායකයෝ. ඒවට වැඩ පිළිවෙල නැහැ. හැමදාම උගන්වන දකිලා දින ලංකාවේ අදිත් ප්‍රේම දවසත් ඡන්දේ කාලේට දුප්පත් මිනිසුන්ගේ ගෙවල් වලට යනවා. කොටාබේ රාජපක්ෂත් අර දුප්පත් මිනිසුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ගෙවල් බලලා ඡන්දේ කාලේට ඒ මිනිසුන්ගේ අර පෝස්ට් ගහව බලනවා. ඔය නෙවෙයි අපි ඊට කලින් ගිහද මහින්දත් එහෙම. ඊට කලින් ගිහද වල සජිත් ප්‍රේම දසගේ තාත්තා කවුද මේ? රණසිංහ ප්‍රේම දසත් දුප්පත් මිනිසුන්ගේ ගෙවල් වලට යනවා. මිනිස්සු වෙනම ගෙවල් ටිකක් හදලා දුන්න එක වෙනම කතාවක්. समस्त लंका लक्ष 85% जनता दरिद्रता मेकुलांट गलवगंड बरी उन्ना वेडपिल तिब्बे इतकोट विशेष देवन को नामल चंदे अभी दंड सीन कुमार कुमार इलांक जनाधिपति निना इन देवन मट बोट कटी गाँव मट दुपाई गाँव पटाप इतकोट एम करना දැන් මේ දවස්වල කැම්පේන් එක කරනවා නේ අපේ කඩේට ආවා අපේ ගෙදරට ආවා කටුමැටි පැලට ඇවිල්ලා තේ එකක් බීලා ගියා ඒ වගේ ගොම් තර්ක කියන්න එපා ඒකට මේව රඟපෑම කියලා මේ දවස්වල අපි දායකලා දෙන සමාජ මාධ්‍යවල ගොඩක් කට්ටිය කතා වෙන විශේෂයෙන්ම සමාජවාදී තරුණ කණ්ඩායම් රැඩිකල් මතධාරී දැන් මේවට මේකට ගහනවා ඒක හරි ඔවුන් මේ කරන කතාව හරි ඒක ගහනවා ගහන්න ඕනේ ඒ මොකද අපි රවට්ටන්නේ හින්දා ඒ වගේම මේ අපි දැක්කා අපෝ මේ සමාජවාදී කඳවුරු නියෝජනය කරන සහෝදරයෝ දුන්නා කියන හැමදේම හැව ගියා සමාජවාදී කඳවුරේ අපි දැකින NPP එක JP එක රට හදන්නේ මෙහෙමයි දියුණු කරන්නේ මෙහෙමයි කියලා එන ආර්ථික වපසරියක් හදනවා රටේ දියුණුව අපි මෙහෙම තමයි ගොඩනගන්නේ කියලා හැබැයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුලින් ලංකාවේ මේ නිදහස් අධ්‍යාපන ක්‍රම හරිද නිදහස් අධ්‍යාපනයේ උපාධි අරගෙන निदास अध्यापन क्रमें सौख्यंग लपिला लंका गुडने की मनुष्य हिरु सलकुन वेडसटेनवा बस एक संदर्शन अरक संदर्शन दगिनवा मेक संदर्शन के दगिन पुलांगन विधिये सबुद्धिक जनता मेरट दिवे नोटे उंट अरकट अने अपे नामल बेबी एनो अपे ते बोन की मेकट हेवगे अये मणि हेवगे कुछ मे बल को बस इवे गुंपाटल रेवटे गुंपाट इन गुंपाट कथा रेवटे इतकोट अभी ओग कथा करना पड़ी विग्रह करना मे पड़ा मे देवी पड़ा आतल गणंगना गुडा कटिया अब मेन सीएट असुवक लंका लंका सीएट असुवक एनपी जेवीपी रही ओण सब बस दंडे आसन पण पणस दिख पणस हतरी तीन बस आसन अभी आसन अभी बस पणिया सीट असुवकना बस इन मिनसुंगे सीट असुवकन बस सामान्य हतलिस दिन अड़ी तीसदेन हेवगे अंदरगा ओण इतकोट मेघोल कण बोन टीक वाहन तेल गल दिन हरते इतकोट मेघोल अंदुंटिक दिन अंत पर अंदुंटिक दिन हर मे हेम तेल टीक गहन इतकोट हेम तीट दिन सहोदर अई हेवगे अयट सीट दुनते है कन मेव मिनसुंग रवटन कर गुंपाटी तेरना अभी मेविला सबुद्धिक जनता कटीट मे गुंपाट रवटे इससे बल पक्ष चंद इलेना पक्षेती देशपालन के वेपी ये पक्षे जाति प्रतिपत्ति कदलती है ये जाति प्रतिपत्ति कुमन आकार तीन
ඒ ජාතික ප්‍රතිපත්තිය තුල ආර්ථිකය පිළිබඳ දෙන්නේ කොහොමද? ඒකට තියෙන වැටුප් විෂමතාවයට තියෙන ප්‍රතිපත්තිය කොහොමද? එතකොට ඒකට තියෙන ආදායම් ඉපයීමේ තුල තියෙන වැඩපිළිවෙල කොහොමද? එතකොට කෙටි කාලීන, දිගු කාලීන, මධ්‍ය කාලීන විදියට ආර්ථිකය සංවර්ධනය කරන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? ඒ වටික ගැන හරි අවබෝධයක් අරගෙන ඡන්දෙ දෙන්න. එහෙම නැති වුණොත් අපිට තව අවුරුදු 75ක සාපේ තව අවුරුදු 500ක සාපිකයක තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ජාතික වැඩපිළිවෙලක් තියෙන ජාතික නායකත්වයක් තුල ගොඩනැගෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නායකයෝ අවශ්‍ය නැහැ. ඇත්තම කතාව අපිට නායකයෙක් අවශ්‍ය නැහැ. හරිද? අපි හැමෝම දියසෙන්ලා කියලා හිතමු. අපි හැමෝම රජවරු. අපි හැමෝම රටවැසි. මේ පුරවැසියුන්ගේ දායකත්වයෙන් ඇතුව මේ රට ගොඩනගන්න පුළුවන්. ඒකේ දියසෙන් ඉන්නේ මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ. ඒ හින්දා ඕගොල්ලෝ වෙනස් වෙන්න ඕනේ. ඕගොල්ලෝ තුලින් තමයි දියසෙන් කෙනෙක් නැගිටින්. දියසෙන් නිර්මාණය වෙන්න පළමු බීජය ඔබ තුලින් දමන්න ඕනේ. ඒක නිසා අර දුප්පත් පැලට ඇවිල්ලා කටුමැටි පැලේ වාඩිලා තේ එකක් බිව්වා කියලාවත්, බස් එකේ නැගලා සලකුණ වැඩසටහනට ආවා කියලාවත්, එහෙම නැත්තම් මම ඔබේ දෙපතුල ළඟට ඇවිල්ලා කකුල් දෙක ඉබිනවා රෑට ජනේලෙන් එබිලා බලනවා කියලා කිව්වටවත්, හරිද සහෝදරයෝ අපිට දෙන පරණ ඇඳුම් ටික ඇඳලා තමයි අපි රට හදන්නේ කියලා කිව්වත්, අපේ වයිෆ්ලට යට ඇඳුම් ටික අරන් දෙන්නේ සහෝදරයෝ කියලා, මට බෙල්ට් එක අරන් දෙන්නේ සහෝදරයෝ, පොලේ ගියාම එලෝ ටික දාන්නේ සහෝදරයෝ කියලා කියලාවත් රට හදන වැඩපිළිවෙලකට යන්න එපා. මොකද අපිට ඕනේ වැඩපිළිවෙල වැග පිටියලා ධම්මික පෙරලා, එතකොට අපි දන්නවනේ ඩග්ලස් සිරිසේනලා වගේ මිනිස්සුන්ව පල්ලෙහාට ඇදලා දාලා අපේ මට්ටමට ගෙනල්ලා හදන ආර්ථිකයක් නෙමෙයි. අපිට ඕනේ හදන්න අපේ ආර්ථික ක්‍රමය තුළ වැග හැම මිනිස්සයම ව්‍යවසායකෙක් වෙන්න, හැම මිනිස්සයම ව්‍යවසායකෙක් වෙන්න. ඒකට වැඩපිළිවෙල තියෙනවා. ඕගොල්ලෝ බලන්න පුළුවන් www.ljb.lk කියන වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක තුළ. අපිට ඕනේ මේ 2,50,00,000ක් වෙච්ච ජනතාවගේ ළමයි ටික අතාරින්නකො. අපි සාමාන්‍ය වැඩිහිටි ජනගහණයෙන් අපි කෝටි එකමාරක් අපි ගමුකො. කෝටි එකමාරක් කෝටියක් ගමුකො. ඒ කෝටියෙන් අඩුම ගානේ 175,000ක් ලංකාව තුළ ව්‍යවසායකයෝ ඉන්නවා. ව්‍යවසායකයන්ට වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරලා තියෙනවා. දැන් අද ඉස්සර දේශපාලන වේදිකාවල කතා වුණේ නැහැ ව්‍යවසායකයෝ ගැන. හැමදාම කතා වුණේ අපි හාල් ටික දෙන්නම්, පොල් ටික දෙන්නම්, අපි එතකොට මොනවද මේ සමෘද්ධිය වැඩි කරලා දෙන්නම්, ඔය වගේ ගොම්පාට තමයි එදාසල කතා වුණේ. දැන් අපිට සතුටුයි, අපි ව්‍යවසායක සංකල්පය ගෙනල්ලා මේ රට තුල අපි ආන්දෝලනයක් ඇති කරලා ලංකා ජනතා පක්ෂය හැටියට, අපි ආන්දෝලනයක් ඇති කරලා අපි ව්‍යවසායක නිර්මාණය කරනවා කියලා සිංහල රාජ්‍ය හැටියට. අද හැම වේදිකාවක ගොඩක් බොහෝ සමහර තැන්වල වේදිකාවල පක්ෂ කීපයක මම දැක්ක ව්‍යවසායක වැඩමුළු කරනවා. ඇත්තටම හොඳයි. අපි චේන්ජ් කරනවා. අපි ආකල්ප මේ වශයෙන් චේන්ජ් එකක් කරනවා, කුසලතා වශයෙන් චේන්ජ් එකක් කරනවා. ඒක තමයි ඔය පටන් ගත්තේ. අපි කරන වැඩ පිළිවෙල අනිවාර්යෙන් සාර්ථක වෙනවා. මේ රට කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන කියන වැඩ පිළිවෙලකට ගිහිල්ලා ආර්ථික වශයෙන් දියුණු කරමු. ඒකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි සතුයි එන්න එකතු වෙන්න. ඕගොල්ලොන්ට අපි කරන වැඩ බලා ගන්න පුළුවන් අපේ Facebook page වල, අපේ website වල, අපේ YouTube channel වල බලන්න. බලලා අපේ රට අපි වෙනුවෙන් ගොඩනගමු.